අපි දැන් අලුත් සෙක්ෂන් එකක් ඕපන් කරමු. මේ සෙක්ෂන් ක්ලෝස් ටැග් එක ඉස්සරහින් දෙපාදක් එන්ටර් කරලා මේ ටැග් එක 49 වෙනි පේලියට ගෙනම. දැන් මේ සෙක්ෂන් එකේදී අපි ස්කිල්ස් මොනවද කියලා ඇඩ් කරගමු. මුලින්ම මේ 48 වෙනි පේලියට අදාළ මාතෘකාව ඇඩ් කරගමු. H2 ටැග් එකක් ඕපන් කරලා 49 වෙනි පේලියේ my skill කියලා ටයිප් කරමු. මේ මාතෘකාව තද පැහැ කරලා අන්ඩර්ලයින් කරමු නේද? ඒකට මම මේ මාතෘකාව ඉස්සරහින් strong tag එකක් ඕපන් කරනවා. ඉබේම strong close tag එක create වුණා. දැන් මේ close tag එක cut කරලා මේ මාතෘකාවට දකුණු පැත්තෙන් paste කරනවා. මේ විදිහට මාතෘකාව underline කරන්න U tag එකක් ඕපන් කරනවා. දැන් මේ create වුණ close tag එක කලින් වගේම cut කරලා මෙතනින් paste කරනවා. මතක තියාගන්න ඕනේ අපි මුලින් ඕපන් කරපු tag එක තමයි අන්තිමටම close කරන්න ඕනේ. හරි. දැන් අපි මාතෘකාව වෙනස් කරගෙන අවසන්. මම දැන් skill list එකක් add කරගන්න. මේ ලැයිස්තුව අංක රහිත bullet use කරලා තමයි හදන්නේ. මම ලැයිස්තුව ඇතුළත් කරන්න UL tag එකක් භාවිත කරනවා. 51 වෙනි පේලියේ UL tag එක open කරනවා. මම මෙතන type එකක් යොදන්නේ නැහැ. දැන් මේ 52 වෙනි පේලියේ ලැයිස්තුවේ item ඇතුළත් කරගැනීමට අදාළ tag එක open කරනවා. මෙතනින් li tag එක open කරනවා. දැන් මේ ටැග් දෙක මැද p ටැග් එකක් ඕපන් කරලා මේ ටැග් මැද 53 වෙනි පේලියේ game developer කියලා ටයිප් කරනවා. අපි මෙතනදී p ටැග් එකක් යොදාගන්නේ මේ වචන අතර ඉඩ තියාගන්න ඕන නිසා. තවත් skill එකක් add කරගන්න. 55 වෙනි පේලියෙත් li ටැග් එකක් ඕපන් කරලා දැන් මේ ටැග් දෙක මැද p ටැග් එකක් ඕපන් කරලා මේ ටැග් මැද 56 වෙනි පේලියේ app developer කියලා ටයිප් කරනවා. දැන් 58 වෙනි පේලියෙන් li tag එක ඕපන් කරලා දැන් මේ tag දෙක මැද p tag එකක් ඕපන් කරලා මේ tag මැද 59 වෙනි පේලියේ web developer කියලා type කරනවා. අන්තිම skill එක මම කලින් ඒවා add කරපු විදිහටම මේ වගේම add කරනවා. දැන් අපි preview එක බලමු. කලින් ඕපන් කරපු preview window එකේ refresh icon එක click කරලා අපි දැන් output එක බලමු. අපි add කරපු list එක හරියටම add වෙලා තියෙනවා නේද? නැවතත් අපි කෝඩ් එකට යමු.